ඒහි පස්සිකෝ ඒහි පස්සිකෝ එන්න එන්න ධර්මය දකින්න ධර්මය දකින්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත වූ ශක්තිය බලයෙන් ආශිර්වාදයෙන් සිතක් සාන්තියක් යහපතක්ම සිද්ධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි එහි පස්සෙකෝ දේශනාව තුළ මා ඔබට අවධාරණය කරන්නේ යහපත් වූ වචනය, එහෙම නැත්නම් සත්‍ය වචනය, එසේ නැතොත් මුසාවාදය, එහෙම නැත්නම් බොරු කීමින් වැළකීම කියන වචනය මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ තුල තියෙන විශිෂ්ටත්වයේ පෙන්නුම් කරන්න පුළුවන් කාරණාවක් පිළිබඳව තමයි මා ඔබට අද අවධාරණය කරන්නේ. ඔබට මේක හිතෙනවා ඇති, මේ වචනේ ඇහෙනකොටම මේක ඉතින් අපි හැමදාමත්ම අහලා තියෙන වචනයක්නේ, හැමදාමත්ම දන්න වචනයක්නේ, පංචශීලයේ තුල නිතරම මේ කාරණාව කතා වෙනවා නේද කියලා. හැබැයි මේ කාරණාව මේ විදිහට සඳහන් කළාට මේ වචනය ගැන හොයාගෙන හොයාගෙන යනකොට ත්‍රිපිටක සාහිත්‍ය තුළ අපිට සම්මා වාචා කියන යහපත් වූ වචනය පිළිබඳ මුසාවාද කියන මේ සූත්‍ර දේශනාවන් විශේෂයෙන් මුසාවාද මේ සූත්‍ර ගණනාවක් අපිට ත්‍රිපිටක සාහිත්‍ය තුළ හොයාගන්නට පුළුවන්කම තිබෙනවා. බොරු කියන එක සහ මිනිස්සු යම් යම් දේවල් දිවුරලා ප්‍රකාශ කරපු අවස්ථාවන් පිළිබඳවත් අපි ඒ වගේ තිබෙන පළවිපාකයන් පිළිබඳවත් ප්‍රේතවත්වවල සඳහන් වන කාරණාවක් තිබෙනවා. සමහර කෙනෙක් දැන් ප්‍රේතවත්වක සඳහන් වන ධර්මකාරණාවක් මා ගෙනහැර දැක්වත් කෙනෙක් එහි තියෙන සමහර කාරණාවන් නොපිළිගන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි බෞද්ධයන් විදියට අපේ අක්කන කියන සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළා, මේ ලෝකයේ තුල බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා හිටියත් චතුරාර්ය සත්‍ය ධර්මීය දේශනා කළත් සමහර ඇත්තන්ට මේ ධර්මීය අසන්නට නොලැබෙන අවස්ථාවන් අටක් පිළිබඳව සඳහන් කළා. අක්කන කියලා කිව්වේ මගහැරී යෑම, නොලැබී යෑම, අවස්ථාව අහිමි වී යෑම. එතනදී තිබෙන පළවෙනි කාරණාවක් නෙමෙයි කි මැද තිබෙන කාරණාවක් පැහැදිලි කළොත් මිත්‍යා දිට්ඨික විපරිත දර්ශන කියන එක. මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන දැන් සමහර ඇත්තෝ මේ මිත්‍යා දෘෂ්ටික කියන වචනය නිතරම පැහැදිලි කරනවා, විවිධ තැන්වල මේක සාකච්ඡා කරනවා, කතා කරනවා. හැබැයි ධර්මානුකූලව විවරණය කරලා බලනකොට කිසියම් මිනිසෙක් කර්මය සහ කර්මඵලය පිළිගන්නේ නැත්නම්, ඊළඟ භවයක් පිළිබඳව පිළිගන්නේ නැත්නම්, අම්මා තාත්තා පිළිබඳව පිළිගන්නේ නැත්නම්, පටිසම්පාදයේ පිළිගන්නේ නැත්නම්, ඕපපාතික සත්‍යයන් පිළිබඳව පිළිගන්නේ නැත්නම්, කර්මානුරූපව සකස් වෙන සත්‍යයන් පිළිබඳව පිළිගන්නේ නැත්නම්, එයා තමයි මිත්‍යා දෘෂ්ටික කියන නාමයෙන් ධර්මයනන් කුලව අපට සඳහන් කරන්නේ. මිත්‍යා දිට්ඨික විපරිත දර්ශන කියන වචනය මේ සූත්‍ර දේශනාවන්වල සඳහන් වෙනවා. එතකොට අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය තිබෙන මාගදී භාෂාවෙන් තිබෙන බුද්ධ භාෂිතය ත්‍රිපිටක සාහිත්‍යයේහි අපේ විවිධ තැන්වල විවිධ අවස්ථාවන්වලදී විවිධ උපහරණයන් සූත්‍ර දේශනාවන් අටුවාවන් ටීකාවන් පරිශීලනය කරලා තමයි මේ ධර්මයේ ඔබට අපි sannivedanī කරන්න එහෙම නැත්නම් ධර්මයේ ඔබට කියලා දෙන්නේ. එතකොට අපට සඳහන් වන කුද්දක නිකායට අයත් අපට තිබෙන සූත්‍ර දේශනාවන් විශේෂයෙන් ප්‍රේතවත්වක සඳහන් වන එක කාරණාවක් මට හිතනවා ඔබට මේ දේශනාව මුලින්ම පැහැදිලි කරගන්නට යොදාගත්තත් හොඳයි කියලා. විශේෂයෙන් අපි නිතරම බොරු කියනකොට, ඔබ නිතරම බොරු කියනකොට ඔබ දිවුරන කාරණාව සිද්ධ කරනවා. දිවුරීම කියලා කියන එක අපේ සිංහල ජන සමාජය තුළ තියෙන කාරණාවක්. දිවුරුම් බෝධිය කියලා තිබෙනවා.
ඉතිහාසය තුළත් තිබුණ මහනුරු යුගයේ තුළත් තිබුණ මහනුරු යුගයේ අම්පිටි ප්‍රදේශයේ දිවුරුම් බෝධිය තිබෙනවා. ඒ වගේම රජරට ප්‍රදේශයේ කාටගස්තිගලයේ ප්‍රදේශයේ ඉහෙත් තිබෙනවා දිවුරුම් බෝධිය. ලංකාවේ නොයෙකුත් තැන්වල තියෙනවා. මිනිස්සු විවිධ වැරදි කළාට පස්සේ තමන්නේ වැරද්ද කළේ නෑයයි කියලා කියන්ට එවැනි තැන්වලට ගිහිල්ලා නොයෙකුත් දේවල් උකසට තබලා නොයෙකුත් දේවල් කියලා ඉවරලා දිවුරුම් කියන එක සිද්ධ කරනවා. දැන් ඒක ඇත්තටම අපි බොහොම ගැඹුරින් අපි හිතුවොත් එහෙම කල්පනා කළොත් එහෙම සමහර උදවිය තමන්ගේ දරුවෝ තියලා දිවුරනවා. තමන්ගේ අම්මා තාත්තා තියලා දිවුරනවා. දෙයියෝන්ගේ නම් කිය කිය දිවුරනවා. අන්තිමට බුදුහාමුදුරුගේ නමත් කියලා තමයි සමහර අය දිවුරීම කියන එක කරන්නේ. දැන් මේ පේතවත්ති සඳහන් වන කාරණාව ඔබට මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. ප්‍රායෝගික ජීවිතයේ තුල මිනිසු කොච්චර ඒ වගේ දිවුර කොච්චර බොරු කියනවාද, බොරු පොරොන්දු දෙනවාද සමහර වෙලාවට. ඔබට පේනවා ඇති සමහර අපේ රටේ උත්තරීතර ආයතනවල මිනිසු කොච්චර පොරොන්දු දෙනවාද, බොරු පොරොන්දු දීමක් සිදු කරනවාද. ගම්වල ඉන්න අහිංසක මිනිසුන්ට සමහර මිනිසු ගිහිල්ලා විවිධ දේශපාලන වැඩවලදී කොච්චර බොරු පොරොන්දු දෙනවද. ඒවත් ඔක්කොම බොරු ගණයටමයි අයත් වෙන්නේ. මිනිසුන්ට බොරුවක් මවලා කියනවා. සමහර අයට බොරුවක් කිව්වේ නැත්තම් නිඳ යන්නේ නැහැ. සමහර අයගේ කට ඇරියොත් තියෙන්නේ බොරුවමයි. මුසා කියන වචනේ අරගත්තට පස්සේ, මුසා කියලා කියන්නේ ඇත්තටම මුසාවාද කියන වචනේ සම්පූර්ණ වාචාර්ථයම අපි අරගත්තොත් එහෙම නොතිබිච්ච දෙයක්, අභූත දෙයක්, භූත දෙයක් බවට පත් කරලා, එහෙම නැත්තම් තිබුණායයි කියලා, තත්ත්ව දෙයක් බවට තිබුණායයි කියලා, බොරුවක් ඇත්ත යැයි කියලා ප්‍රකාශයට පත් කිරීම, මේක ඇත්තටම බරපතල සාංසාරික වශයෙන් ගත්තොත් එහෙම අකුසල කර්ම රාශියක් ගොඩනැගෙන්න පුළුවන් කාරණාවක්. ඒ බොරුවෙන් තමන්ගේ ජීවිතය පමණක්ම නෙමෙයි සමහර වෙලාවට යම් යම් අගාධයකට වැටීමක් සිදුවන්නේ. බොරුව නිසා මුළුමහත් මානව සංහතියක්ම, සමහරලාට ගමක්ම, රටක්, ලෝකයක්ම සමහරලාට බොරුවෙන් විනාශ තත්ත්වයට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා නොවිච්ච දෙයක්, නොදෙකපු දෙයක් අපේ ධර්මයේ තුළ අපට මේ කාරණාව සඳහන් කරනවා. අදිත්තං දිත්තං මේ නොදකපු දෙයක් දැකපු දෙයක් බවට පත් කළා යයි කියලා කියනවා. අහපු නැති දෙයක් අසුතං සුතං මේ කවරදාකවත් අහපු නැති දෙයක් ඇහුවා යයි කියලා කියනවා. ඇහැට දැකලවත් නැහැ, ඇස් දෙකින් දැකලවත් නැහැ, හතර සීමාවකටවත් ගිහිල්ලා නැහැ, ජීවිතේටවත් අහලා නැහැ, ජීවිතේටවත් නාසයෙන් තමන්ගේ දිවෙන් රසක් ගුණයක් දැකලා නැහැ, බලලා නැහැ, ජීවිතේටවත් තමන්ගේ හිතින් මේක හිතට දැනිලා නැහැ, අවබෝධ කරගෙන නැහැ. හැබැයි එසේ නොවිච්ච දෙයක් තමන් දැක්කා, බැලුවා, ඇහුවා යයි කියලා කියන හැඟීමෙන් යුක්තව සමහර ඇත්තෝ නොයෙක් ආකාරයෙන් මේක මුසාවක් බවට පරිවර්තනය කරලා බොරුවක් බවට පත් කරලා ඔබට කියන අවස්ථාව වන තරම් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඔබ හිතන්න, කල්පනා කරන්න, ඔබ ඔබේ කටින් ඔබ කොච්චර ඔබ එවැනි දේවල් ප්‍රකාශයට පත් කරලා තියෙනවද කියලා. අර වචනය විනාශ වෙන අවස්ථාවන් කීපයක් පිළිබඳව තියෙනවා. බොරු කියන එක, කේලම් කියන එක, හිස් වචන කියන එක, පරුස වචන කියන එක, ඒ වචනයේ තියෙන ශක්තිය නැති වෙන අවස්ථාවන්. ඔබට බොරුවක් කියන්න අවශ්‍ය වුණාට පස්සේ ඔබ ඒක බොරුව ගොතන ස්වરૂපය මේ මනසෙන් ඔබ හිතන්න, කල්පනා කරන්න, ඒ බොරුව කොච්චර ගොටනවාද කියලා. ඒක බොරුවක්. ඊළඟට ඒ බොරුව ඔබ සත්‍යයක් ලෙස ඔබ ඕනතරම් ඔබ උත්සාහ කරනවා ඒක හේතු ගන්වන්නට. ඒ බොරුව කියලා ඔබ අනිත් අය ඔබේ බොරුව පිළිගන්නවා සමහර ඇත්තෝ. ඔබට අවශ්‍යතාව තියෙන්නේ ඔවුන් රැවටීමේ අදහස කියන එක. මේ මූලික කාරණාවන් එකතු වුණාට පස්සේ ඇත්ත වශයෙන්ම ඒ බොරුව ඇත්තම බොරුවක් බවට පත්වීමක් කියන එක සිදු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මානුකූලව විවරණය කරලා බලනකොට බලන්නකෝ, දැන් මේ කිසියම් බොරුවක් කිව්වට පස්සේ ඒ බොරුව කියපු වෙලාවේදී ඒක කර්මපතයක් බවට පත් වුණාට පස්සේ තමයි, එහෙම නැත්නම් ඒක ක්‍රියාවට නැංවාට පස්සේ තමයි, අපි හිතමුකෝ
තමන්ගේ කයින් වචනයෙන් කිසියම් දෙයක් ඔබ බොරුවක් කියලා ඒ බොරුව ක්‍රියාවට නැංගුණාට පස්සේ කර්මපතයක් බවට පත් වුණාට පස්සේ ඔබට ඒකේ ඵල විපාක භුක්ති විඳින්නට සිදු වෙනවා. ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් ධර්මානුකූලව අපිට සමහර දේවල් විග්‍රහ කරලා තිබෙනවා. විශේෂයෙන් මේ ආත්ම භාවයේදීම සමහර දේවල් අපිට ජීවිතයේ තුළ මේ බොරු කීමේ ඵල විපාක විඳින්න සිද්ධ වෙනවා. සමහර දේවල් තිබෙනවා ප්‍රතිසන්දි විඥානයක් ගොඩනගා ගත්තට පස්සේ එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවයකදී තමන්ගේ ජීවිතේට ඒ බොරුවේ ඵල විපාක භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මම සඳහන් කරන කාරණාවේදී ඔබට ප්‍රායෝගික වශයෙන් ලෝකයේ තුළ කොච්චර බොරු කියන මිනිස් ඔබට ජීවිතය තුළ මොන ගහලා තියෙනවාද? මම කියවන්නේ මුලින් සමහර අය කට ඇරියොත් කට ඇරපු වෙලාවේ ඉඳලම යා කියන්නේම බොරුමයි කියන්නේ. බොරු පොරොන්දුමයි මිනිසුන්ට දෙන්නේ. දැන් එවැනි මිනිසුන්ට සමාජය තුළ තියෙන පිළිගැනීම අපි විශේෂයෙන් අපි අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට තමන් වැරද්දක් කරලා ඒ වැරද්දක් කළේ නෑ යැයි කියලා මේ වැරද්ද වහන්ට දක්වන ස්වරූපය. මට හිතුණා මෙන්න මේ අවස්ථාවට වඩාත් උචිතයයි කියලා හිතුණා අර පේතවත්වී සඳහන් වන කාරණාව පැහැදිලි කරන්නට. පේතවත්වී සඳහන් වෙනවා පංචපුත්ත කාදක කියලා කතා වස්තුවක්. ඒ කතා වස්තුවේ තියෙන අපූරු කාරණාව බලන්න කොහොමද කියලා. මේ පංචපුත්තක කියලා කියන්නේ දරුවෝ පස් දෙනෙක් කා දමන නිසා තමයි ඒ කතාව එහෙම නැත්නම් ඒ නම පටබැඳිලා තිබෙන්නේ. එක්තරා තරුණියක් මේ පේතවත්වී සඳහන් වෙනවා. තරුණිය තරුණියෙක් විවාහ කරගන්නවා. මේ විවාහක යුවළට දරුවන් හිටියේ නැහැ. ඒ නිසා මේ තරුණිය තමන්ගේ ස්වාමිපුරුෂයාට යෝජනා කිරීමක් කරනවා. සෑ නාදෑ නෑදෑයුත් කියනවා මේ පරම්පරාව ගෙනියන්නට දරුවෙක් අවශ්‍යයි. ඒ නිසා ඔබට දරුවෝ ඇත්තේ නැහැ. ඒ නිසා දරු සම්පත්තියක් ඇත්තේ නැහැ. ඒ දරු සම්පත්තියක් නැති නිසා ඊළඟට මොකද කරන්නේ? අපි මේ පරම්පරාව ගෙනියන්න නම් තව කාන්තාවක් ගේමු කියලා යෝජනා කළා. මේ තරුණියත් ඒකට එකඟ වුණා. මෙන්න තරුණියක් ගෙනාවා. ඒ තරුණිය ගෙනාවට පස්සේ මේ නිවසට ඇය ටික කාලයක් යනකොට දරු ගැබක් හටගත්තා. මේ දරු ගැබ පිළිබඳව මේ මුලින් විවාහ තත්ත්වයට පත් වෙලා හිටපු දරුවන් නැතුව හිටපු කාන්තාවට ඒ දරු ගැබ දකිනකොට විශාල ඉරිෂාවක් ගොඩ නැගුණා. ඔබ දන්නවා දරුවන් නැති අම්මලාට මම මේ සඳහන් කරන්නේ. ඒ දරුවන් නැති අම්මලා විශේෂයෙන් එය ඔබට සාංසාරික වශයෙන් ඔබට ඇතිවිච්චි කර්ම දෝෂයක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. එසේ නැතහොත් ඔබේ කායික වශයෙන් තිබෙනව සමහර දුර්වලතාවන් වෙන්නට පුළුවන්කම තිබෙනවා. එසේ නැතොත් ඔබ මානසික වශයෙන් තිබෙන දුර්වලතාවන් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ මොන ක්‍රමයකට ගත්තත් සමහර කෙනෙකුට ඒ දරුඵල දරු සම්පත්තිය කෙනෙකුට නැති වුණාට පස්සේ ඔවුන්ට මේ ජීවිතය තුළ විශාල දුකක් වේදනාවක් කනගාටුවක් කියන එකක් දැනෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ දැනීම නිසා ඔවුන් ජීවිතයේ සමහරලාට මානසික වශයෙන් විශාල පීඩාවකට පත් වෙලා ජීවිතේ විවිධ අපහසුතාවන්ට පත්වන අවස්ථාත් තියෙනවා. ඔබ දන්නා මම මෙතනදී සඳහන් කරන්නම් මේ කාරණාවටම සම්බන්ධ කරලා. ඒ දරු ගබක් නැති අම්මලා සමහර වෙලාවට සමාජයේ විවිධ තැන්වලට ගියාට පස්සේ විවිධ අපහසුතාවන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සමහර ඇත්තෝ අහනවා දැන් ඔබට දරුවෝ ඉන්නවද කියලා අහනවා. බබාලා තියලා දාවි, ගෙදර තියලා දාවි කියලා අහනවා. පාසල් යනවද කියලා අහනවා. විවාහ වෙලා දැන් අවුරුදු 5ක් 6ක් වෙනවා නේද? තාම බබාලා නැද්ද? දැන් මේ වගේ වචන අහනකොට යම්ලාට මානසික වශයෙන් විශාල පීඩාවක් ඇති වෙනවා. සමහර වෙලාවට ඒ අම්මලා විතරක් නෙමෙයි, පිටස්තර මිනිස්සු විතරක් නෙමෙයි, ඒ දරුවන්ට, ඒ තරුණියන්ට, තමන්ගේ ගෙවල් වල ඉන්න නැන්දම්මලාගෙන්, අනිකුත් නෑදෑයන්ගෙන් විවිධ දෝෂාරෝපණයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. විවිධ දෝෂාරෝපණයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දරුවෙක් නෑ, දරුවෙක් නෑ කියන කතාන්තරේ තමන්ට සාංසාරික වශයෙන් හෝ කායික වශයෙන් තියෙන දුබලතාවක් නිසා දරුවෙක් හදෙන් ගේන්නද, වෙන ක්‍රමයකින් ගේන්නද? විද්‍යාත්මක වශයෙන් ලෝකේ බොහොම තාක්ෂණි, බොහොම දියුණුයි. ඒ තාක්ෂණයේ තුලටත් සමහර දේවල් කරගන්න බැරි වුණොත්
අපි ඒවා අපි ජීවිතේට කර්මානුරූපව අපි ඒවා බාරගත යුතු වෙනවා. ඒ නිසා මම ඔබට මෙතනදී සඳහන් කළේ අර පංචපුත්තක කතාවස්තේ සඳහන් කරපු කාරණාවේදී අර තරුණියට අලුතින් ආපු තරුණියට දරු ගැබක් ඇති වෙනකොට අර පෙර විවාහය තුළ හිටපු තරුණියට ඒ දරු ගැබ පිළිබඳ විශාල ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඔබට දරුවෙක් නැහැයි කියලා වෙනත් තරුණියෙකුගේ තිබෙන දරු ගැබක් දැක්කට පස්සේ කවදාවත් ඒ දරු ගැබට ඔබ ඊර්ෂ්‍යා කරන්න එපා. මේ මනස තුළ පුළුවන් තරම් ඒ දරු ගැබ පිළිබඳවත් විශේෂයෙන්ම සඳහන් කරන්නේ දරුවන් නැති අපේ තරුණියන් පිළිබඳ සඳහන් කරන්නේ. ඒ දරු ගැබක් තියෙන කාන්තාවක් දකින හැම වෙලාවක් තුළදීම තමන්ටත් අනේ දරුවෙක් නැහැ කියලා කියන හැඟීමති කරගන්නවට වඩා අර දරු ගැබ පිළිබඳව ඔබට මෛත්‍රී සහගත චේතනාවක් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඉතාමත්ම හොඳ යහපත් වූ සිතුවිල්ලක්ම අනේ මේ ඉපදෙන දරුවත් යහපතක්ම වේවා යයි කියලා කියන හැඟීම අදහස ඇති කරගත්තොත් ඔබේ මනස තුළ ඇතිවෙන පරිවර්තනය ඔබේ ශාරීරිය තුළ රුධිර දහත්ව තුළ ඇතිවෙන වෙනස් වීම ඔබට දරු ගැබක් නොහිටපු කෙනෙක් නම් සමහර වෙලාවට මා කියන්නේ විද්‍යාත්මක විදිහට නෙමෙයි ධර්මානුකූලව ගත්තොත් සමහරවිට ඔබට දරු ගැබක් පිහිටන්න තරම් වේ ඒ ශක්තිය ඒ යහපත් වූ සිතුවිල්ල ඒ කුසල සිතුවිල්ල ඔබට වඩාත් යහපත් දෙයක් බවට පරිවර්තනය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ ඇත්තන්ට උදව්පකාර කිරීම කරුණා මෛත්‍රී සහගත චේතනාවක් ඇති කර ගැනීම විශේෂයෙන් මෛත්‍රී සහගත චේතනාවම ඇති කර ගැනීම මෛත්‍රී භාවනාවකට පුරුදු වීමම කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කරන්නට පුළුවන්කම දෙවෙනවා. ඔබ ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් ඔබ පෙළෙන තාක්කල් ඔබට ඒ දරුඵල සම්පත්තිය කෙනෙක් ළඟා කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අර තරුණිය තමන්ට දරු ගැබක් හිටියේ නැහැ. හැබැයි අර තරුණියගේ දෙවිනි විවාහය තුළ තමන්ගේ ස්වාම පුරුෂයා කරගත දෙවිනි විවාහය තුළ ඒ දරු ගැබ දැකලා මේ තරුණිය ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා. ඇයට ඕනකෙම තිබුණ මොන ක්‍රමයකට හරි ඒ දරු ගැබ විනාශ කරන්නට. ඒ නිසා වෙනත් පිරිසක් එක්කව කරගෙන ඊළඟට වඳ බෙහෙත් ආදී ලබා දීලා අර තරුණියගේ ඒ දරු ගැබ කියන එක විනාශ තත්ත්වයකට පත් කිරීමක් කළා. එතනදී කාරණාවන් දෙකක්ම ඇගේ ජීවිතයට අහිතවත් විදිහට යොදා ගැනීමක් සිදු කරගත්තා. මොකක්ද ඒ කාරණා දෙක? දැන් මේ දරු ගැබ අයින් වෙලා ගියාට පස්සේ ඒ තරුණියගේ දෙමව්පියෝ සහ අනිකුත් අය ඔක්කොම දැනගත්තා. මේ පෙර විවාහයේ තුළ හිටපු නැත්නම් ඉස්සල්ලාපු තරුණියගේ උපක්‍රමයක් මත ඇගේ තිබිච්ච කූට උපක්‍රමයක් මත තමයි මේ දරු ගැබ විනාශ තත්ත්වයකට පත් උනේ. ඒ නිසා මොකද වෙන්නේ? අර නෑදෑ පිරිස ඔක්කොම ගිහිල්ලා කීවර තරුණියට ඔබ නිසා තමයි අපේ දුවගේ දරු ගැබ නැති උනේ, විනාශ තත්ත්වයකට පත් උනේ. මෙයා කිව්වා නෑ මම මේ දේ කළේ නෑ මම මේ දේ කළේ නෑ කියලා කිව්වා. මෙයා මෙතනදී කාරණා දෙකකටම අකුසල කර්මය සම්පූර්ණ කරගත්තා. එකක් තමයි අර දරු ගැබ විනාශ කිරීමේ ඒ අකුසලයට ප්‍රාණඝාතයක් කිරීමේ අකුසල කර්මයට එක මොන දුන්නා. අපේ විනය පිටකේ පරාජිකා පාළියේ සඳහන් වෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් එක්තරා කාන්තාවකගේ දරු ගැබ විනාශ කිරීම සඳහා බෙහෙත් ලබා දීම පිළිබඳව. එතකොට කිසියම් කෙනෙකුගේ ශරීරය තුළ පටමන් කලලං හෝති කලලහුති අබ්බුදා කලලයක් හටගත් අවස්ථාවේ සිට ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ කලලේ වැඩිගෙන යන අවස්ථාව අපේ සංයුත්තනිකා ඉන්දික සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට ඒ අම්මා කෙනෙකුයි කුසෙහි කලලයක් තියෙන එක විනාශ කිරීම එතන ප්‍රාණඝාතයකට අයත් කාරණාවක් බවට පත් වෙනවා. එතකොට මේ විවිධ හේතු තරක ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා ඕන කෙනෙකුට. නමුත් අර තරුණිය මේ කටයුතු සිද්ධ කළා. ඒ නිසා අය ප්‍රාණඝාත අකුසල කර්මයට අය ඍජුවම සම්බන්ධ වීමක් සිදු වුණා. තමන්ගේ අතින් මැරුවේ නැති වුණාට වෙනත් කෙනෙක් ලවා උපක්‍රමශීලී විදියටක මරන්නට යසීලු ප්‍රයෝගයන් යෙදීම සිද්ධ කළා. එනිසා ප්‍රාණඝාතය කියන එක ඇගේ අතින් සිද්ධ වුණා. අනිත් එක තමයි මේ කටයුත්ත සිද්ධ කළා තමන් කළේ නෑයයි කියලා තමන් බොරුව එහෙම නැත්නම් තමන් නොකරපු වැරද්ද කරපු වැරද්ද කළේ නෑයයි කියලා කොච්චර බොරු ගොඩක් කියන්න එයා උත්සාහ කිරීමක් කළාද? හරිම බරපතලම ඛේදවාචකයේ බවට පත් වෙන්නේ ඇය දිවුරන්න පටන් ගත්තා. මම කියන්නේත් ඔබේ ජීවිතයේ තුළ කොච්චර දිවුරනවද යම් යම් දේවල් සිද්ධ කරලා. සමහර දේවල් ජීවිතයේ ඔබ හරි අසරණයි. ඔබ සමහර නොකරපු වැරදි වලට ඔබට වැරදිකාරයා බවට ඔබට පත් වෙන අවස්ථා තියෙනවා. අපි මීට පෙරත් මේ පිළිබඳව සඳහන් කළා තිබෙනවා අපේ
සාංසාරික වශයෙන් නැතිවෙච්ච දෝෂ. ඒ නිසා ජීවිතේ සමහර වෙලාවට අපි හරි අසරණ වෙනවා. අපේ නිවැරදි භාවය ප්‍රකාශයට පත් කරන්න ගියාට පස්සේ, නිවැරදි භාවය ප්‍රකාශයට පත් කරන්න යනකොට අපිට කවුරුත් නැහැ. සමහරලාට අපිට මිනිස්සු එක එක්කෙනාගේ නම් ගොත් කිව්වට වැඩක් නැහැ. නමුත් අපි කියන්නේ නොපෙනෙන දෙයියන්ටවත් මේක දෙයියෝ බලන්න ඕනේ කියලා අපි එහෙම කියනවා. නැත්නම් බුදුන් මේක දකින්න ඕනේ විතරයි සඳහන් කරන්නේ. සමහර අය තමන්ගේ දරුවෝ තියලා දෙවිරිම් සිද්ධ කරනවා. ඔබ මා සඳහන් කරන්නේ ඔබ වැරද්දක් කරලා නැත්නම් ඔබට බය වෙන්න කාරණාවක් නැහැ. ඔබට බොරු ගොඩක් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ කාරණාවන් ඔප්පු කරන්න ඔබට අවශ්‍ය නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මාරයාට සඳහන් කළේ මේ සංසාරයේ තුල පුරලද පාරමිතාවන් දස පාරමිතාවන් මේවා සත්‍යයි. ඒ දස පාරමිතාවන්ගේ තියෙන සත්‍ය ස්වરૂපය මේ මහ පොළව තමයි දන්නේ කියලා භාග්‍යවත් වහන්සේ පෙන්වුම් කොට වදාලා. ඒ නිසා අපි නිවැරදි නම් අපි වැරද්දක් කරලා නැත්තම් අපි බොරු ගොඩක් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ සත්‍ය කියන එක ලෝකයේ තුල පවතිනවා. ඒ සත්‍ය කියන එක ලෝකයේ තුල පවතිනවා. ඒ විලාවේදී මේ කාන්තාව කිව්වා නෑ මම වැරද්දක් කළේ නෑ. මම හිම වැරද්දක් කළා නම් මම කවදා හරි දවසක මම දරුවෝ වදලා මම්ම කන කාන්තාවක් බවට පත් වෙනවා කියලා කිව්වා. බලන්න නොකරපු වැරද්ද කරපු වැරද්ද වහගන්න කොච්චරනම් මේ දිවිරීම කියන එක සිද්ධ කළාද? එතකොට එයා දන්නවා මේක අනිත් මිනිස්සු රවට්ටන්නේ මේක කරන කාරණාවක් කියලා. බොරුවක් කියන එකක් දන්නවා. අනිත් අය මේක පිළිගනී කියලා දන්නවා. එයා ඒ පිළිගත්තා. ඔක්කොම දේවල් කළා. හැබැයි මතක තියාගන්න අපි කොච්චර දේවල් කළත් උසාවියකට ගිහිලා බොරු සාක්කි කොච්චර දීලා අපි නිදහස් වෙලාවත් අපි කරපු කර්මයෙන් නම් ඔබට ගැලවෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබේ නීතිඥයන්ට ඔබ ලක්ෂ ගාණක් ඔබ මුදල් ගෙවලා සමහරලාට ඔබ නිදහස් වෙලා එනවා. හැබැයි ඔබ නිදහස් වුණාට සංසාරී තුල ඔබට කර්මයෙන් නම් ඔබ කවරදාකවත් නිදහස් වෙලා නැහැ. ඔබට తాවකාලික වශයෙන් සතුටක් තියේවි. නිදහස් වීමක් තිබි. සංසාරයෙන් ඔබ නිදහස් වෙලා නැහැ. මේ කාන්තාව මරණයට පත් වුණා. ඊළඟට ප්‍රේත ආත්ම භාවික උත්පත්ති ලැබුවා. Tamanට උදේ ලැබිච්ච දරුවෝ 5 දෙනාම කෑවා. හවසට හම්බිච්ච දරුවෝ 5 දෙනෙක් හම්බුණා. ඒ දරුවෝ 5 දෙනාම කෑවා. මේ දරුවෝ 10 දෙනෙක් කෑවා. මේ දරුවෝ සියලු දෙනාම අනුභව කරලත් මේ කාන්තාවකගේ බඩගින්නේ නිවීමක් ඇත්තේ නැහැ. දවසක් භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙනවා. නග්න ස්වරූපයකින් යුක්තව ඇඟේ නූල් පොටක් ඇත්තේ නැහැ. ඒ වගේම ශාරීරියේ පුදුම විදියේ දුර්ගන්ධයක් දකින්නට පුළුවන්කම තිබුණා. භික්ෂුන් වහන්සේලා අහනවා ඔබ මොකද්ද මේ තරම් සසරේ කරලා තියෙන බරපතල කුසල කර්මය? ඇයි සඳහන් කළේ මම මේ විදියට දරු ගැබක් විනාශ කරන්න මම කටයුතු කළා. ඒ දරු ගැබ විනාශ කළා මම කළේ නෑයි කියලා මම දියුරුවා. මගේ දරුවෝ කන කාන්තාවක් බවට පත් වෙලා මම සසරේ ඉපදුනත් මගේ දරුවෝ කන කෙනෙක් බවට පත් වෙලා මේ විදිහේ නොයෙක් බොරු කියලා මම දිවිරීම සිද්ධ කළා. ඒ තිබිච්ච බරපතල ස්වරූපයේ තමයි සංසාරය තුළ මට මේ ලැබිලා තියෙන්නේ කියලා ඒ සඳහන් කළා. ඊළඟ ගඳ මේ කාරණාව කියනකොට ඔබ හිතන්න මේකේ තියෙන බරපතල ස්වරූපය. ඔබ දන්නවා සමහර වෙලාවට අප්‍රේල් පළවෙනිදා බොරු කියන දවසක් කියලා බටහිර ලෝකෙන් ආපු දෙයක්. නමුත් මේවා අපිට අපේ සංස්කෘතියට අපේ රටට අපිට ගැළපෙන දේවල් නෙමෙයි. උදේ පාන්දරින් ඔබ කවුරු හරි මිනිසෙකුට බොරුවක් කියනවා නම් විහිළුවට හෝ බොරුවක් කියනවා නම් ඒ විහිළුවට හෝ කියන බොරුව තුළ ඔබ සිද්ධ කරගන්න අකුසල ගණන ගොඩාක් තිබෙනවා. අපේ බෞද්ධ සාහිත්‍යය තුළ එවැනි කතා වස්තුන් අපිට රාශියක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ බොරු කියන මිනිසුන්ගේ ජීවිතය පිළිබඳව තියෙන හොඳම දේශනාවක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. අම්බලට්ටික රාවුල වද සූත්‍රය. රාවුල හාමුදුරන්ට කියපු කාරණාව වතුර භාජනයක් අරගෙන භාජනේ පෙන්නලා ඒ භාජනේ තියෙන වතුර නෑ වගේ හිස්සිච්ච වතුර භාජනයක් පෙන්නලා කියන්නේ සඳහන් කරන්නේ බොරු කියන මිනිසුන්ගේ ජීවිතය තුළ කිසිදු ගුණධර්මයක් අපිට දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. භාජනයේ තියෙන වතුර ටික අහටකට පැත්තකට විසි කරනවා වගේ මනුෂ්‍යයාගේ ජීවිතය තුළින් තිබෙන්නා වූ යහපත් ගතිගුණ පැත්තකට ඇදිලා යනවා, විනාශ වෙලා යනවා. මේ ජීවිතය තුළ මිනිස්සෙක් බොරු කියනවා නම් මේ බොරු කියන මනුෂ්‍යයාගේ ජීවිතයට සුවඳක් නෙමෙයි කහ වෙන්නේ. අසූචි ගොඩක් බවට පත් වෙනවා, ගඳ ගන්න ස්වරූපයක් බවට පත් වෙනවා. පංචපුත්ත කාදක
කතාවස්සේ ප්‍රීතියගේ ජීවිතය තුළ තිබිච්චි මහා ගදගහන ස්වරූපය, දුක්ඛිත ස්වරූපය අපට සමහරලාට බොරු කියන ඔබේ ජීවිතය තුළ ඇතිවෙනට පුළුවන්කම තිබෙනවා. බොරු ලේඛන, ව්‍යාජ ලේඛන, බොරු පොරොන්දු, බොරු මිනිසුන්ට දෙන රවට්ටන දේවල්, මේ සකලවිධ දේවල් තුළ මනුෂ්‍යයෙකුට කර්මානුරූපව බැලුවත් නම් ප්‍රේත ආත්මල උත්පත්ති ලබන්න සිද්ධ වෙනවා. තමන්ගේ තියෙන විරූපී භාවයන් ඇති වෙන්නේ මිනිසු තුළ අප්‍රසාදය කියන එක ගොඩ නැගෙන්නට. ජීවිතේ අවසාන කාල පරිච්ඡේදයේ තුළ මම්මුලා විච්චි, සිහිමුලා විච්චි චරිතයක් බවට පත් වෙන්නට බොහෝ වෙලාවට බොරු කියන මිනිසුන්ට තමන්ගේ ජීවිතය තුළ ඇති වෙනවා. එනිසා බොරු කියන මිනිස්සේ කවරදාක්වත් අපිට විශ්වාස කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. සමහර අයගේ මුළු ජීවිතේම, මුළු ඇඟේම පිරලා තියෙන්නේ බොරුවෙන්මයි ජීවත් වෙන්නේ, බොරුවෙන්මයි ජීවිතය ගත කරන්නේ, බොරුවමයි තමන්ගේ ජීවිතය තුළ සිද්ධ කරන්නේ. වැඩක් කරන්න ගියත් ඒ වැඩේ හරියට කරන්නේ නැහැ, බාගිට කරන්නේ. එවැනි ජීවිතයක් තුළ කිසිදු ගුණධර්මයක්, සීලවන්තකමක් අපිට දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. නමුත් අපිට ඒ මිනිසුන්ට අනුකම්පා කරන්න වෙනවා. ඒක තමයි අපි මනුෂ්‍යත්වය කියලා කියන්නේ. එයා කරගන්න කර්මය තමන්ට තියෙයි, තමන් කරගන්න කර්මය තමන්ට තියෙයි. යමක් වගා කළොත් ඒ වගා කරපු දේ ඵල විපාක ඔබට තියෙයි. ඒ නිසා තවත් කෙනෙකුගේ ජීවිතයකට තියෙන දේවල් වලට අපිට වග කියන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි සත්‍යවාදී වෙනු, ගුණගරුකෝ වෙනු. මේ සත්‍යවාදී භාවය තුළ මිනිසෙකුට ඕනෑම තැනක, ඕනෑම සමාජයක යහපත් විදිහට කෙලින් හිට ගන්න පුළුවන්. සිල්වත්කම කියන එක ගොඩ නැගෙනවා. දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසයන් පවා ඒ අයට ගරු සත්කාර සම්මාන බවට පත් වෙනවා. ඒ නිසා ජීවිතේ විහිළුවකටවත් ඔබ බොරුවක් කියන්න එපා. ඔබ හැමදෙනාටම මේ සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරන හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. අහිමි වන්නට පෙර නොනිමි සෙනෙහසක් අප වෙත ලබා දුන් අධිනීතිඥ නිමල් දසනායකයාණන්ගේ ගුණ සමුදාය සිහිපත් කරමින් වාර්ෂිකව අප විසින් කරනු ලබන බණ, ශීල, දානමය පින්කම් වලින් ඔබගේ සංසාර ගමන වාසනාවන්ත වේවායි පතමින් සදාතරණීය බිරිඳ ග්‍රේස්, පුතුන් දෙදෙනා වන ප්‍රියංග සහ සම්පත්, ලේලිලා සහ දරුවන් විසින් අද දින මෙම වැඩසටහනට දායකත්වය දක්වන ලදී.